අයිබෝවන් සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා කවින් හෝම් රෙසිපීස් YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ මාළු බුත්තිල් එකක් හදාගන්න විදිහ. මාළු බුත්තිල් එකක් හදන්න හරිම ලේසි. වැඩි අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ විදිහට හදාගත්තාම කාලයක් තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් රසයි. මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා මේ රෙසිපි එකට. ඉතින් ඔයාලත් හදලා බලන්න. හැදුවොත් කොහොමද රසයිද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු සැනින් මගේ අලුත් වීඩියෝ බලන්න. එහෙමනම් එකතු වෙන්න මගේ වීඩියෝ එකත් එක්ක මම කොහොමද මේ රසම රස මාළු බුත්තිල් එක හැදුවේ කියලා බලන්න. මාළු බුත්තිල් එක හදන්න හොඳින් සෝදලා පිරිසිදු කරගත්තු කෙලවල්ලු මාළු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. මුලින්ම භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්න ගොරකා. මේ අරගෙන තියෙන ගොරක කෑලි 10ක් හොඳින් තඹලා අඹරලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට ගොරක පේස්ට් එකුණත් මේ වෙනුවට අරගන්න පුළුවන්. ඊළඟට මේකට එකතු කරගන්නවා ගම් මිරිස් කුඩු මේ සැහඳි දෙකක්. ඊළඟට එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි එකක්. මේ එකතු කරගන්නේ ගොරක ටික තඹගත්තු වතුර. මෙතන අනුකෝප භාගයක් විතර තියෙනවා. ඒ ටිකත් මම මේකට එකතු කරගන්නවා. ගොරක තඹපු වතුර එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳින් කලවම් කරලා ගොරක පේස්ට් එක හදාගමු. ගොරක ගම්මිරිස් ලුණු තමයි මම මේ පේස්ට් එක හදන්න එකතු කරගත්තේ. හොඳින් කලවම් කරලා මේ පේස්ට් එක හදාගන්න ඕන. ඒකෙන් අපිට බලන්න පුළුවන් මේ විදිහට ලුණු ඇඹුල් ඇතිද කියලා. ඊළඟට මම කරන්නේ අරගත්තු මාළු කෑලි මේ විදිහට පේස්ට් එකේ දවට ගන්නවා. හොඳින් මාළු කෑලි වල මේ මිශ්‍රණය දවට ගත්තට පස්සේ කරපිංච ඉති යටට දාලා හදාගත්තු මැටි ඇතුලේ එක මේ විදිහට මාළු කෑලි ටික වතුර ගන්නවා. මේ විදිහට ඔක්කොම මාළු කෑලි ටික මේ විදිහට හදාගත්තට පස්සේ අපි අරගත්තු ගොරක ගම්මිරිස් ලුණු හදාගත්තු මිශ්‍රණයේ ඉතුරු ටිකත් මේ විදිහට උඩින් මම දාගන්නවා. මේ ඇඹුල් තෙල් එක හදන්න මම වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඒ ටිකක් දාලා මේ විදිහට හරිගස්සෙන් මම ඊළඟට මේක ලිපේ තියාගන්නවා. ලිපේ තියාගත්තට පස්සේ වැඩිම ගින්දරේ පියනකින් වහලා විනාඩි 5ක් මේක උයා ගන්න ඕන. මේ ඔයාලට පෙන්නන්නේ හරියටම විනාඩි 5කට පස්සේ ඔයාලට පේනවා ඇති මාළු කෑලි වල තිබුණු වතුර උනලා තියෙනවා මේ වෙලාවේදී. මේ වෙලාවේදී මම ලිපේ ගින්දර ගොඩාක් අඩු කරගන්නවා. මාළු ඇඹුල් තෙල් එකක් හදාගන්නකොට අඩුම තැනම විනාඩි 50ක් 45ක් 50ක් වගේ කාලයක් හොඳින් තැම්බෙන්න ඕන. ඊළඟට මම මේ විදිහට සොලවලා මාළු ඇතුලේ ආයමත් ලිපේ තියාගන්නවා. ලිපේ ගින්දර අඩුම මට්ටමේ තමයි තියෙන්නේ. ආයමත් මම පියනකින් වහලා තමයි තියාගත්තේ. මේ ඔයාලට පෙන්නන්නේ හරියට විනාඩි 15කට විතර පස්සේ. ඊළඟට මම මේකට උඩින් කරපිංච කොළ ටිකක් සහ රම්පි කොළ කෑල්ලක් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා නැවතත් පියනෙන් වහනවා. මේ ඔයාලට හරියටම පෙන්නන්නේ විනාඩි 25ක් වගේ කාලයකට පස්සේ අපේ මාළු එක මෙන්න මේ විදිහට මාළු කෑලි අතරින් හැඳ දාලා චුට්ටක් එහාට මෙහාට මාළු කෑලි ටික පෙරලා ගන්න. මාළු කෑලි කැඩෙන්නේ නැති විදිහට තමයි මේ වැඩේ අපි කරගන්න ඕන. මාළු වල වතුර මට්ටම හොඳටම අඩු වෙනකන් අපි මේ මාළු එක විනාඩි 45ක් 50ක් වගේ කාලයක් හොඳින් තම්බ ගන්නවා. මාළු වල තියෙන ඉස්ම ගතිය හොඳටම අඩු වෙනකන් ලිපේ තියා ගන්න ඕන. දැන් ගොඩාක් ඉස්ම අඩු වෙලා කියලා ඔයාලට පේනවා ඇති. ඔන්න මේ ඔයාලට පෙන්නන්නේ හරියටම විනාඩි 35ක් වගේ කාලයක් ගියාට පස්සේ තවත් ඉස්ම ගතිය යාන්තමට තියෙන නිසා මම මේ වෙලාවේදී ලිපේ ගින්දර ඕෆ් කරලා ඇතුළේ රසණයෙන් මේක උයා ගන්නවා. කාලයක් තියාගෙන කැමට ගන්නව නම් ඉස්ම හොඳින් හින්දව ගන්න ඕන. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ විනාඩි 50ක් වගේ කාලයක් ගියාට පස්සේ හොඳින් ඉස්ම හින්දිලා මාළු කෑලි වේලිලා තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අද අපි හදාගත්තු රසම රස මාළු ඇඹුල්තියල් එක. මේ විදිහට හදාගත්තම කාලයක් තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. හැදුවොත් කොහොමද රසයිද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු සැනින් මගේ අලුත් වීඩියෝ බලන්න. එහෙමනම් අලුත් රසවත් වීඩියෝ එකකින් යලිත් හමු වෙමු.
ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට.